ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් සිරස්තල. වැඩක් කරන රටක් හදන්න ජනතා නියෝජිතයින් කැපවිය යුතුයි. ජනපති අවධාරණය කරයි. බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට සූදානම් වූ රාජිත තවමත් කොළඹ පෞද්ගලික රෝහලේ. සජිත්ගෙන් ආණ්ඩුවට කොන්දේසියක්. මහමැතිවරණයට පොහොට්ටුවෙන් තරග කිරීමට සියලු දෙනා එකඟත්වය පළ කර ඇති බව මහින්ද යාපා කියයි. දැන් දේශීපුවත්. හෙට දින දක්වා රක්ෂිත බන්ධනාකාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාකාර රෝහල වෙත රැගෙන යාම සඳහා බන්ධනාකාර රෝහලට අයත් ගිලන් රථයක් අද පසුවරුවේ ඔහු ප්‍රතිකාර ලබන නාරාහේම්පිට ලංකාව පෞද්ගලික රෝහල වෙත පැමිණියා. කෙසේ වෙතත් මේ වන තෙක් හිටපු අමාත්‍යවරයා බන්ධනාකාර රෝහල වෙත රැගෙන ගොස් නොමැති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. සුදුවෙන් මගින් පුද්ගලින් පැහැර ගැනීම සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයේ විසින් වරින් තුර නිකුත් කර තිබූ පසුබිමක් තුළ ඔහු පසුගිය 26 වනදා රාත්‍රියේ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් නාරාහෙන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් භාරයේ රාජිත සේනාරත්න මහතා අදාළ පෞද්ගලික රෝහල තුළම ප්‍රතිකාර ලබා ගත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ අයහපත් බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමෙන් අනතුරුවයි. මේ අතර බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයක් රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඊයේ දින ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියා. සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරිය නිර්දේශ කළේ රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හැකි බවයි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා එම රෝහලේ ගිලන් රථයක් අද පසුවරුවේ නාරාහෙන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියා. එසේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයාද රාජිත සේනාරත්න මහතා නේවාසිකව ප්‍රතිකාර ලබනා රෝහල වෙත පැමිණෙන අයුරු දක්නට ලැබුණා. අද දිනේදී එතුමාව බන්ධනාගාර රෝහල වෙත රගෙන යනවාද? එහෙම තවම තීරණයක් නැහැ. නමුත් ඒ බලපෑම කරනවා. මොකද ඒක කරන්න ඕනේ. මෙතුමා මේ රෝහලේ වෛද්‍ය උපදේශ මත වෛද්‍යවරයෙක් යටතේ විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබන්න. එතකොට ඒ විශේෂඥ වෛද්‍යවරයා තමයි ඒක තීරණය කරන්න ඕනේ ප්‍රතිකාර කොහොමද කරන්න කියලා. ඒක වෙන කාටවත් තීරණය කරන්න බෑ. ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. ඒ බලහත්කාරකම් කරන්න එපා කියලා අපි කියන්නේ. නමුත් බන්ධනාගාර වෛද්‍යවරයා කීයේ දිනේදී පරීක්ෂා කරන්නේ? බන්ධනාගාර වෛද්‍යර විශේෂඥ වෛද්‍යවරයෙක් නෙවෙයි. මෙතෙන්ට ආවේ මෙතේ තමා හෘද රෝගියෙක්නේ. එතකොට හෘද රෝගියෙක් කියන හෘද රෝගියෙකුට විශේෂඥ වෛද්‍යරෙක් අවශ්‍යයිනේ. හෘද රෝගී සම්බන්ධ විශේෂඥ වෛද්‍යරෙක් බෙහෙත් කරන්න ඕනනේ. ඕන කෙනෙකුට බෙහෙත් කරන්න බෑනේ ඕන රෝගයකට. ඒ නිසා ඒ දේවල් හිතන්න ඕයිට වඩා. එතකොට ඔබතුමන්ලාගේ වෛද්‍යවරයා කියන දේ එතකොට හරි. ඉවරිද? අනිවාර්යෙන් එතුමා
වෛද්‍ය උපදෙස් අරගෙන එතුමා කරන්නේ වෛද්‍ය වෘත්තිය. මං කියන්නේ වෘත්තිය කරන්න දෙන්න. සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු එතුමා පිළිගන්නේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් නිර්දේශ කරන දේද අපි වෛද්‍යවරයෙක් නිර්දේශ කරන දේද? එතුමා තමයි මේ රටේ මේ මාපියාවල් විරුද්ධව කටයුතු කරේ. ඒ වගේම දුම්කොළ මාපියාවට විරුද්ධව කතා කරා. ඖෂධ මාපියාවට විරුද්ධව කටයුතු කරා. මේ සියලුම මාපියාද එකතු වෙලා එතුමාගෙන් පිළිගන්න ලෑස්ති වෙනවා. ඒකයි අපිට තියෙන බය. ඒකයි අපි ඉතින් යවන්න බැරි. ඒක තමයි අපිට බය. මේ බය තමයි අපිට තියෙන්නේ. එතුමා මේ ඩිස්චාර්ජ් කරනවද නැද්ද කියන කොයිද්දවත් ඉදිරිපත් කරන්නේ නැහැ. එතුමා ඒක හරියට බල්ල කරයි. ඒකට බලපෑම් කරන්න එපා කියලා කියන්නේ. ඉතින් කවුද බලපෑම් කරන්නේ? අදිසි හස්ත. මගේ පුද්ගලික තීරණය අධිකරණ ක්‍රියාමාර්ගයකට බලපාන්න නැහැනේ. ඒකෙන් හින්දා ඒක අධිකරණය තුලින් අපි මේකේ හරි වැරදි නිවැරදිභාවය අපි ඔප්පු කරනවා. මේ රජමත නිවැරදි කරු කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිවැරදි කරු. ඒක බලමු. ඒක කාලය විසින් විසදයි. ඒ වගේම ඉතිහාසය විසින් අපිව නිදොස් කොට නිදහස් කරයි. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත රැගෙන නොගිය අතර පැය කිහිපයකට පසු බන්ධනාගාර රෝහලට අයත් ගිලන් රථද පිටත්ව ගියා. කොහොමද සිද්ධ වෙනවද නැද්ද? ජනතා අපේක්ෂා ඉටුවන අන්තිමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින්. මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති මන්දිරයේදී වැඩ කරන රටක් බිහි කිරීමේ අරමුණෙන් මෙම සුහද හමුව පවත්වනු ලැබුවා. ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා බිම්මට්ටමේ විශාල ශක්තියක් වූ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිවරයා විසින් මෙහිදී සිය ප්‍රණාමය පුද කළා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. අපි දන්නවා මහජනතාව විශාල බලාපොරොත්තු සහිතව තමයි අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. අපි මේ ජනතා සේවය අපි අපේ රජයක් තුලින් කරන්නට ඕනේ. ඒ වගේම අපිට ලොකු අභියෝගයක් තියෙනවා. අපේ ආර්ථිකය නැවතත් ගොඩ ගන්නට ඕන, අඩාල වුණු සංවර්ධන නැවතත් ආරම්භ කරන්නට ඕනි. අපි අයවැයක් සම්මත කරගන්නේ අයවැයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ. ඊට පස්සේ තමයි ඇත්තටම අපිට පුළුවන් වෙන්නේ ඒ ආයතන වලට ප්‍රතිපාදන ලබා දෙන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළ තියෙන ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්නට මෙවැනි විතාමත් අභියෝගමත් වකවානුවක් තමයි මේ ඉදිරි මාස දෙක තුල කාලය. පසුගිය රජය විසින් ඇති කරපු 19 වන සංශෝධනය නිසා විශාල අර්බුද මේ රාජ්‍ය පාලනයේ ඇති වෙලා තිබෙන බව තමුන්නාන්සලා දන්නවා. මේවා අපි ඉවත් කර ගන්නට ඕනේ. මේ සඳහා අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මට මේ ලැබුණු තනතුර වරප්‍රසාදයක් නෙවෙයි, මට ජනතාව ලබා දුන්නු වගකීමක්. මේ අතර ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙනී සිටමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ව්‍යාජ ලෙස පෙනී සිටමින් බැන තර්ජනය කර පහර දීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවටගත් බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ආනන්ද තිස්සදල් විසිනමැති මොහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දේශපාලනමය පලකිරීම වලට ලක්වන් සඳහා ඉදිරියේදී තම රජයක් යටතේ වන්දේ ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. අපේ සමාජික සමාජිකාවන් විවිධාකාර කරදර හිරිහැර රසකට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. දේශපාලන පලිගැනීම් ඉහ වහා ගිහිල්ලා තිබෙනවා.
ගත හැකි සියලුම පරිගැණීමේ ක්‍රියාවලියන් වියත් කරලා අද වර්තමාන බලධාරීන් කටයුතු කරලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණ පසුබෑම තුළ හිංසනයට, අසහනයට, පීඩනයට, පරිගැණීමට ලක් වුණු ඒ සියලුම දෙනා අනිවාර්යෙන්ම අපේ රජයක් තුළ සහන සැලසීමේ වන්දි ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවායි කියන ඒ පොරොන්දුව මම මේ අවස්ථාවේ නිර්මල්ලාට ඉදිරිපත් කර සිටිනවා. අපේ විපක්ෂය හොඳ දේ කරන්නට අපි සියලුම සහයෝගයේ ශක්තිය දෙනවා. දැන් මම හිතන්නේ තමුන්නාංශලාගේ මුහුණු වලින්ම පේනවා තිබුණටත් වැඩිය බඩු මිද පහල ගිහිල්ලයි කියන කාරණා. දැන් ඔබතුමාලාගේ මුහුණු දිහා බැලුවම ඇති තරම් නොමිලේ පොහොර දිවෙනවා කියන එක මුහුණු වලින්ම පේනවා. අනේත් නෑ පොහොර. මට ඇහෙනවා මහත්මෙක් කියනවා කඩෙත් නැහැලු පොහොර අර 69 ලක්ෂෙම අහන්න ඕනේ කෝ පොහොර කිය. ඉතින් මිත්‍රවරුනි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අයවැයගෙන එන්න අපි 3-2 නෙවෙයි 6-5කුත් නෙවෙයි 6-6ම ලබා දෙන්න. සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින්ට ඇති තරම් බදු සහන තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඔබ ප්‍රකාශයකට සීමා කරන්න එපා. ඔබ ක්‍රියාත්මක කරමු. අපි අද්දකම උස්සන්නම් පාර්ලිමේන්තුවේ. ඔය බදු සහන ටික ලබා දෙන්න. ප්‍රකාශයක් කරපු පමණින් වැට්ට කඩුවෙන්නේ නැහැනේ. අපි ලෑස්ති ඒවට අත උස්සන්න. එකම එක කොන්දේසියයි තියෙන්නේ. ඒ කොන්දේසිය තමයි මේ අනුමත කරන දේවල් මහමැතිවරණයෙන් පස්සේ ආපහු හරවන්නට බෑ. ඒ කොන්දේසිය මත පමණක් අපි අපේ පක්ෂපාතීත්වයේ පළ කරමු. ඒකත් රාජ්‍ය සමයේ දේශපාලඥයන් සඳහා නීතිය නිසලස ක්‍රාත්මක නොවු බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තමුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාතපෙත අදහස් දක්වමින්. ජාතික පක්ෂයක ආණ්ඩුව තියෙද්දී අපේ රටේ දේශපාලඥයන්ට දඩුවම් දීම කරේ දේශපාලන අවශ්‍යතාවය මත. දේශපාලඥයෝ තමයි නීතිපති දෙපාර්තමේන්තුවට පොලිසියට බලපෑම් කරේ. අද ඒ බලපෑම සිදු නොවි ස්වාධීනව නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් කටයුතු කරද්දී එක්සත් ජාතික පක්ෂයට එක ටිකක් ඒ වෙනස දරා ගන්න අමාරුයි. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක්. එදා දේශපාලඥයන් ක්‍රියාත්මක කරපු නීතිය අද නීතිය ක්‍රියාත්මක කර ආයතන ක්‍රියාත්මක කරන මේක රටේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි ඕනෑම කඩවුරක අපරාධ මේ වගේ මහා පරිමාණ වංචා දූෂණ කරපු කණ්ඩායමක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම අධිකරණ පද්ධතියට මුහුණ දීලා අවශ්‍ය පරීක්ෂණ කටයුතු වල මුහුණ දෙන්න සිදු වෙයි. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ තේරුම් ගන්න ඕනේ අපේ ආණ්ඩුව ඒ ආයතන වලට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස සාහිතිය ලබා දීලා තියෙනවා. වත්මන් ආණ්ඩුව දේශපාලන අවශ්‍යතාවයන් මත තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන පිරිස් මර්ධනය කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. මේ දේශපාලන ඌමනාවල් මත තමන්ට විරුද්ධව චෝදනා එල්ල කරන අයව දඩයම් කරන්න ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. තමුන්නාංශලා හිතන්න එපා මේක දේශපාලඥයන්ගෙන් විතරක් ඉවර වෙයි කියලා. මේ ක්‍රියාදාමය තුළ මාධ්‍යවේදීන්ටත් ඒ උගුලට අහුවෙලා ඔවුන්ට තොරතුරු ලබා දෙන අය පවා ඉදිරි කාලයේදී හෙළි කරන්න වෙනවා. ආණ්ඩුවට විවේචනයට ලක් කරන අයට මේ දිගටම එන මේ මර්ධනය හරහා මේ රට තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තියෙන නිදහස අහුරණ එක තමයි මේක වෙන්නේ. මන්ත්‍රීතුමා ඔබතුමාලාගේ ආණ්ඩු කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගනිද්දී දැන් ඔවුන් දැඩි ලෙස රෝගාතුර වුණා. ඒ වගේම තමයි දැන් මේ සුවපති ලෙසින් හඳුන්වන එතුමාගෙත් සුවය නැති වෙලා තියෙනවා මේ අත්අඩංගුවට ගැනීමේදී. මොකද්ද මේ දේශපාලකයාට වෙන්නේ අත්අඩංගුවට පත් වෙන? දැන් රාජිත ඇමතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නම් ඉතින් එතුමාගෙන්ම තමයි අහන්න ඕනේ. මට ඇවිල්ලා එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කියන්න අමාරුයි. හැංගිලත් හිටියලුනේ. මම නම් දන්නේ ඇංගිලා හිටියද කියලා. දැන් ওই විදියට ගත්තට පස්සේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට යවලා තින්නේ ලෙඩ්ඩු ටික. එතකොට සෞඛ්‍ය සම්පන්න පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් විදියට පක්ෂයක් විදියට සෞඛ්‍ය සම්පන්න පිරිසකට නාම යෝජනා දෙන්න වැඩපිළිවෙලක් ඔබතුමන්ලට නැද්ද? හොඳ යෝජනාවක් ඔබතුමා මට කළේ මම ඒක අපේ පක්ෂ නායකත්වයට මම ඉදිරිපත් කරන්නම්. ඔබතුමන්ලට ලෙඩ නැහැනේ. ඔයාට එහෙම පේනවද? මම දන්නේ නැහැ ඔබතුමන්ලට ලෙඩ තියනද නැද්ද? එහෙනම් අහන්නේ. නෑ අහන්නේ අයියේ නං. ලෙඩක් දාන්නද? දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වී තිබුණා. යුද හමුදාපතිවරයාගේ සංකල්පයක් මත යුද හමුදා සෙබළුන් 350කට අධික කණ්ඩායමක් අද දින දුංගල්පිටියේ සිට මීගමුව කොළඹ වැල්ලවත්ත මාතර ගල්ල කොළඹ කාකදූපත වෙරළ තීරය දක්වා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
යක්කල නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ දින පැවැතුණා. ඒ යක්කල ප්‍රජා පොලිස් නිලධාරීන් ගම්පහ මහනගර සභාව යක්කල එක්සත් වෙළඳ සංගමය හා යක්කල නගරයේ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාද එක්ව සිටියා. පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද වෙළඳ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලුමෝදර පිටියේදී අද සාර්ථකව පවත්වනු ලැබුවා. එත්සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වන බාදවසන සුන්කරන තපත්පුවත් දැනගන්න එක්වන්න www.sethanews.lk අපගේ වෙබ් පිටුවට යළි තුන්වම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සේත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.